හයි බොවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පුවත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපයිනි සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගයි අදත් එකතු වෙන්නේ ප්‍රථමයෙන් දවසට සුන්තර ප්‍රෝටි සිරස්තල රටේම දරුවන් සඳුදා උදෑසන සිටම යලිත් පන්ති කාමරයට ජිනීවා වලට අපේ රටට සම්බාධක දාන්න බෑ ආණ්ඩුව රටට කියයි රටේ කොරෝනාව නැති කරන්න පුටින්ගේ ස්පුට්නිකුත් අපේ රටට සිංහ රාජින් වාසි ගන්න හැදු දේශපාලනයේට සිංහ රාජින්ම පිළිතුරු DNA ඇඟිලි සලකුණක් කෙසෙල් වත්තේ දිනුකව තාවුරු කර දෙයි ඉන්දියාවෙනුත් තවත් කොරෝනාවක් මතුවේ යුගන්ති දීර්ඝ කාලයකට පස්සේ රටේම දරුවන්ට එකම දවසක තමන්ගේ පාසලට යන්න දිනය උදා වෙලයි තියෙන්නේ. ඔචරෙත් කොරෝනාවෙන් වැසුණු විටින් විට ඇරුණු පාසල්වල සියලුම පන්ති ලබන 29 වන සඳුදා ආරම්භ කරනවා කියලා අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් මහත්මයා අද රටටම දැනුම් දුන්නා. කැබිනට් තීරණ දැනුම් දෙද්දී ඇමතිවරයා තවදුරටත් කිව්වේ පෙර පාසල් දරුවන්ටත් එදිනම දොරටු විවෘත වෙනවා කියලායි. පසුගිය වසරේ පළමු වාරයේ පාසල් නිමාඩුව මාර්තු මාස 13 වනදා ආරම්භ කෙරුණා. ඒ කොරෝනා වෛරස ව්‍යාප්තිය හිස ඔසවමින් තිබෙන තත්ත්වයක් හමු වෙයි. පාසල් නැවත ආරම්භ කිරීම පසුගිය වසරේ අප්‍රේල් මාස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබුණද ඒ සාර්ථක වූයේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් රජය පියවරෙන් පියවර පාසල් විවෘත කිරීම සඳහා කටයුතු කළා. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 5, 11, 13 ශ්‍රේණි සඳහා පමණක් මේවන විට පන්ති පැවැත්වෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශයට අනුව ඉතිරි පන්තිවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මාර්තු 29 බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණිවල පන්ති යලි ආරම්භ කිරීමට අපි තීරණය කළා තිබෙනවා. දැනට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම කොළඹ, ගම්පහ, කළුතර පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5, 11, 13 ශ්‍රේණි. හැබැයි දැන් අපි විශ්වාස කරනවා අනිත් ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවායි කියලා. මේ සම්බන්ධයෙන් අපිට අනුමැතිය දැන් ලැබිලා තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගෙන්. බස්නාහිර පළාතේ පෙර පාසලොත් ආරම්භ වෙනවා එන සඳුදා. කොරෝනා මර්ධනය කරන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩපිළිවෙල මෙවෙනකොට රට පුරා විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න රුසියාවේ නිෂ්පාදනය කරලා තියෙන ස්පුට්නික් එන්නත් මිලියන 7ක් මිලදී ගන්නත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. මේ අතර අද දවසෙත් කොරෝනාවට ගොදුරු වුණු තවත් 132 දෙනෙක් හමු වෙදී රෝගීන් පූර්ණ සුවය ලැබපු 324 දෙනෙක් රෝහල් වලින් පිට වෙලා ගියා. මුළු මහත් ලෝකයටම කොරෝනාව කරන බලපෑම නම් තවමත් අඩු වෙලා නැහැ. ඊය දවසෙත් අපේ රටේන ආසාදිතයන් 251 දෙනෙකු වාර්තා වෙනවා. කොළඹ, ගම්පහ වගේම යාපනයේ දිස්ත්‍රික්ක වලින් තමයි වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වුණේ. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 90,897ක්. ඉන් ආසාදිතින් 2,715 දෙනෙකු රුවන්වැල ප්‍රතිකාර ලැබෙනවා. මේ දක්වා මෙරට සුව ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 87,630ක්. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මකයි. මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයේ හිමි වූ රුසියාවේ ස්පුට්නික් වී එන්නත් මිලියන 7ක් මෙරටට රැගෙනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අලුතෙන් එක්කාසු වෙලා තියෙනවා පාවිච්චි කළ හැකි කියලා සහතිකයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබලා දීලා තියෙනවා. ස්පුට්නික් කියන රෂ්‍යානු එන්නත අපි බලාපොරොත්තු වෙනවා ආරම්භයේදී මිලියන 7ක්, ඒ කියන්නේ මිලියන 3.5කට පාවිච්චි කරන්න පුළුවන් මිලදී ගැනීමට. ඒ සඳහා ඇමරිකන් ඩොලර්ස් මිලියන 69.65ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්නට තීන්දු කරලා තියෙනවා. මේ අතර චීනයෙන් ගෙන්වීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත කෙරෙහි අනියත බියක් ඇති කරගත යුතු නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා. සයිනුපාම් කියන එන්නත ලෝකයේ රටවල් 12කට ආසන සංඛ්‍යාවක් මේ වෙද්දි භාවිතා කරනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනතුරු අනුමැතිය ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඔවුන් අධ්‍යයනය කරමින් ඉන්න බව තමයි වාර්තා පෙන්නුම් කරන්නේ. වාර්තා පරිශීලනය කිරීමේදී පේන්නේ මේ එන්නතේ සාර්ථකභාවය 80% ආසන්නේ පවතිනවා කියලා.
ඒ නිසා මේ එන්නත ලබා ගැනීම කෙරෙහි මහජනතාව අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. කොරෝනාව ඉතාමත් ඉක්මනින් තුරන් කරන දවසක් ළඟා වෙන කියලා අපි හැම දෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා අපි හැම දෙනෙක්ම එක්ව කටයුතු කරමු. යුගන්ති මේ දවස්වල පරිසරය ගැන කතා කරන උදවිය බොහොම ශීඝ්‍ර විදිහට වැඩි වෙලා තියෙනවා. සිංහරාජය ඇහෙන් දැකලවත් නැති සමහරක් උදවිය සිංහරාජි ගස් කපලා හෝටල් හදනවා කියලත් සමාජ මාධ්‍යෙත් ඇතැම් මාධ්‍යවල තැවන්ත ව්‍යාපාරයක් අරගෙන යනවා. ඕචරිත් සිංහරාජයේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? කොළඹ ඉඳලා නෙවෙයි අපි සිංහරාජයටම ගියා. ඇහෙන්ම දැක්කා. හොඳින්ම ඇහුම් කන් දුන්නා. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා හොඳටම තේරුම් ගත්තා. අනේ නිසයි වගකීවතුන් වාත්‍යක් හැටියට සමහරක්ට තිත්ත වුණත් සිංහරාජයේ ඇත්ත ඇති සැටියෙන්ම අපි මේ විදියට හෙළි කරන්නේ. රටේ තියෙන සම්පත්න මේවා මේවා ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනේ. කරේ ඇත්ත ඉතින් ගොඩක් ආරංචි තියෙනවා මෙහෙම වෙනවා කියලා. වැරදි වැඩක්. ඉතින් වහන්නනේ බලන්න තියෙනවා. රේඩියෝ එකේ එකක් කියනවා, පත්තර එකක් කියනවා, ටීවී එකේ එකක් කියනවා, රජයෙන් එකක් කියනවා. සිංහරාජ ගැන ඇත්ත තත්ත්වේ සමාජ මාධ්‍යෙන් බලන්න බෑ අපිට කිහිල්ලම තමයි බලන්න වෙන්නේ. පොර කඩේ කියනවා පළියට විශ්වාස කරන්න බෑ නේද? එතනදී ගිහිල්ලා බලලාම අපිට විශ්වාස කරන්න දෙනවා නම් හොඳයි. සිංහරාජය තුළ වන විනාශයක් සිදුවන්නේද යන්න පිළිබඳ සොයාබැලීමට වගකිව යුතු මාධ්‍ය ආයතනයක් වන ITN අපි සිංහරාජය පලා පිටත්ව ගියා. අපි මේ ගමන් කරන්නේ රක්වානේ සිට පොතු පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ. මෙම මාර්ගය තුළ ඉදිරියට යන විට ඉදිකිරීම් කීපයක් සිදුවන ආකාරය අප කැමරාවෙහි ගැටුණා. අප මෙම මෙහෙයුම සඳහා පිටත්ව ගියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරීන්ද සමගයි. මේ මාධ්‍ය වලින් මේ දවස්වල නිතරම කතා වෙන මේ සිංහරාජ ආශ්‍රිත වන විනාශයක් සිද්ධ වෙනවා කියලා. මේ අපි ආවම ඉදිකිරීම් බහුලව දක්නට ලැබෙනවා. මොකද මේක ගැන හිතන්නේ? මේ ඉඩම මේ ඉදිකිරීම් තිබෙන ඉඩම රජයට අයත් ඉඩමක් නෙවෙයි. රජයට අයත් නොවන පුද්ගලික ඉඩමක්. ඒතරේ පුද්ගලික ඉඩමක ඉදිකිරීම සම්බන්ධයෙන් අපිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනාඥා පනත යටතේ කටයුතු කරන්න බෑ. සිංහරාජ වනාන්තරයේ මේ ස්ථානයේ සිට ගුවන් දුරින් ගත්තොත් එහෙම මේ කිලෝමීටර 3.5ක් පමණ ඇතින් තමයි ඒ කියන ජාතික උරුම වනභූමිය තියෙන්නේ. මේ රතුපාටින් ලකුණු කරලා තියෙන අපි දැන් මේ ඉන්න ඔය මේ දිනවල සාකච්ඡාවට ලක් වෙන ප්‍රශ්නගත ඉඩම තියෙන ප්‍රදේශය තියෙන්නේ රක්වාන පුතු පිටිය මාර්ගය. ඒ මාර්ගයෙන් අනිත් පැත්තට තියෙන්නේ වලංකන්ද රක්ෂිතයට යන කල් තියෙන ඉඩම් ටිකක්. ඊට පස්සේ මෙතන ඉඳලා අපි මෙන්න මේ පැත්තට මෙහෙම එනකොට මේ තාම අපි ඉන්නේ පෞද්ගලික බිම් කට්ටිය ලොට් 84 කියන එකේ. ඊට පස්සේ මෙන්න මේ මායිමට එනකොට බෙරගල රජයේ වනය වෙන් වෙන මායිම මේ පෞද්ගලික ඉඩමෙන්. එතකොට මේ මායිමේ තියෙන බෙරගල කැලේ ඉක්මව තව එහාට ගියාට පස්සේ තමයි මේ ඉලුඹ කන්ද කියන කොටස තියෙන්නේ. මේ ඉලුඹ කන්ද කොටසුන තියා පැත්තේ තමයි සිංහරාජ රක්ෂිත වනාන්තරය තියෙන්නේ. ඉතින්ට සිංහරාජින්ද කොච්චර දුරක් තියෙනවද? ඒ තියෙන්නේ දල වශයෙන් කිලෝමීටර් 6ක වගේ සීමාවක් තියෙනවා සිංහරාජ මායිමට මේ අපි ඉන්න ස්ථානයේ ඉඳලා. ඉදිකිරීම් සිදුවන මෙම පෞද්ගලික ඉඩම් සඳහා නිරවුල් ඔප්පු ඇතැයි අප විමසා බැලුවා. මගේ ගාව දැන්ට මේ ඉඩමේ 1946 නම් පත්තිරු තියෙනවා. මේ 46 සුද්ධං කාලේ නම්ම ගත්තේව තියෙන මේ 46. මේවා මේ නීත්‍යානුකූලව මේ ඔප්පු තියෙන්නේ. මේ මම පළවෙනියට පෙන්වන්නේ අර කොනේ ලොට් එකේ ඔප්පුව සහ ඊට අදාළ ප්ලෑන. දෙවෙනියට පෙන්වන්නේ මැද ලොට් එකේ ඔප්පුව සහ ප්ලෑන. මේ තියෙන්නේ තුන්වෙනි ඔප්පුව සහ ප්ලෑන. මේ පිළිබඳව පසුගිය සෙනසුරාදා මමත් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියත් කලවාන ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්මයා ඒ වගේම ඉඩම් නිලධාරී මහත්මයා සමග ස්ථානීය පරීක්ෂාවක් කළා මේ සිදුවෙන කාරණාව පිළිබඳව සොයා බලන්නට. ඒ අනුව මේ ඉඩම් නිරවුල් කිරීම යටතේ 1961 12/18 වෙනිදා අංක 3007 දැන්වීම මගින් මේ ඉඩම නිරවුල් කරලා තියෙනවා. මේ නිරවුල් කිරීම අනුව මේක පෞද්ගලික ඉඩමක් හැටියට තමයි සැලකෙන්නේ. තියෙන්නේ අපේ
අලුතෙන් ප්‍රකාශයට පත් කරපු සිංහරාජ වන සංකීර්ණයේ මායිමේ පිටි මායිම් කනවා. දැන් මේ වගේ මේ වනාන්තරය පේන මේ පැත්තේ වනාන්තරය මේ වනාන්තරයේ අයින දෙගීම අපි මේ විදිහට මායිම් කණු ස්ථාපිත කරලා තියෙනවා. ඊළඟ කණුවයි මේ තියෙන්නේ. දැන් මේ කණුවෙන් මේ පැත්ත අපේ සිංහරාජ වන රක්ෂිත සංකීර්ණයට අයිති වෙනවා. මේ පැත්ත අයිති වෙන්නේ නැහැ. මේ පැත්ත පුද්ගලික ඉඩමක්. මේ අතර සිංහරාජ වනාන්තරයේ අලිමංකඩක හෝටලයක් ඉදිකරනවා කියලා ගෙන යන ප්‍රචාර ඇත්තද කියලා දැනගන්න ඒ ප්‍රදේශයට එන්න කියලා සියලු මාධ්‍යවේදීන්ට අද පැවැත්වුණු මාධ්‍ය හමුවකදී විවෘත ආරාධනයක්ද කෙරුණා. පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා වන සියලු වැඩසටහන් රජයක් වශයෙන්ද අමාත්‍යංශ වශයෙන්ද අනිකුත් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කිරීමෙන්ද අපි සංවිධානය කරලා තියෙනවා. එන වන සතුන් ආරක්ෂා කර ගැනීම වගේම රටේ සංවර්ධනය සහ අනිකුත් ජනතාවගේ ජීවනෝපාය වර්ධනය කිරීම සඳහා වන සංවර්ධන ප්‍රවේශයකුත් අපි සිදු කළ යුතුයි. තුලනාත්මක සංවර්ධන ප්‍රවේශයකටත් අපි ආ යුතුයි. අපේ රට දියුණු කරගත යුතුයි. ඒ සඳහා වන විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමේදී නොයෙක් පරිසර ගැටලු ඇති වෙනවා. නමුත් ඒවා ආරම්භ නොකිරීම තුළ ඊට වඩා මහජනතාවගේ සංවර්ධනයට ඔවුන්ගේ ජීවන තත්ත්වයට ඒ වගේ නොයෙකුත් කම්කටොළු දුක් ගැනවිලි අපිට ඉදිරිපත් වෙනවා. මම ඔයගලට ආරාධනා කරනවා අපි ගිහිල්ලා බලමු මෙතන. එන්න අපිත් එක්ක සිංහරාජ මේ කියන සිද්ධියේ වෙච්ච තැන මේක අලිමංකඩද මේකේ හෝටලයක් හදනවද මේක ගෙවල් හදනවද මේ කියන කතන්දරේ ඇත්තද කියලා බලන්න අපි යමු. එතන ඉඳගෙන කතා කරලා වැඩක් නැහැ. එතන අලිමංකඩ තියෙනවද නැද්ද කියලා. කොහොම කැමරාස් අරගෙන ඉන්න අපි ගිහිල්ලා බලමු මෙහෙම එකක් තියෙනවද නැද්ද කියලා. ඉදිරියේ අබේ භූමිය හදනවටත් මිනිස්සු විරුද්ධ වගේ තත්ත්වයක් ඇති වෙයි. පසුගියදා වැඩි කතාබහට ලක් වූ සිංහරාජ වනාන්තරය ආසන්නයේ ඇති පෞද්ගලික ඉඩම සිංහරාජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා සිදු කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. හෙක්ටයාර් 12,000කට ආසන්න ප්‍රමාණයක් තමයි සිංහරාජයට අයත්ව තිබුණේ. පසුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා ගැසට් පත්‍රයකට අස්සම් කළ තිබුණා එය 36,000 ගණනක් දක්වා වැඩි කිරීම සඳහා. මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමත් අපි සාකච්ඡා කළ තීන්දුව කරා ඒ සිංහරාජයේ අඩවිය පුළුල් කර යුතුයි කියලා. තිබුණා වගේ තුන් ගුණයක් සිංහරාජ අඩවියට එකතු කරේ මේ රජයේ බලයට පත් වුණාට පස්සේ කියන එකත් කියන්න ඕන. ඒ වගේම මාධ්‍යවලත් මේ හැමතැනම සඳහන් වෙන ඉඩම ඒ සිංහරාජ අක්කර 12,000ටවත් ඊට පස්සේ වැඩි කර 36,000ටවත් අදාළ වෙන්නේ නැහැ. මේ පිළිබඳව සම්පූර්ණ වාර්තා හෙට දිනේ ලැබෙයි කියලා. ඒ වගේම පෞද්ගලික ඉඩමක් කියන එක තමයි දැනට සඳහන් වෙලා තිබෙන්නේ. අපි මේ ඉඩමත් තව ප්‍රදේශයක් සිංහරාජයට එකතු කිරීමේ හැකියාව තියෙනවද කියන එක පිළිබඳව වාර්තාවක් ඉල්ලලා තිබෙනවා. මේ ඉඩම තියෙන්නේ සිංහරාජයේ ඉඩම ඉඳලා කිලෝමීටර් 9.6කට මෙහයි. අපිට මේ ඉඩම විතරක් පවර ගැනීමේ හැකියාවක් නැහැ. එසේ පවර ගන්නව නම් මේ මුළු භූමි භාගයම තමයි අපි පවරගත යුතු වෙන්නේ. මේ අතර හුස්ම ගන්න ඉඩ දෙන නමින් පරිසර විනාශයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතාව FR සේනානායක මාවත සිට නෙළුම්පොකුණ දක්වා පැවැත්තුණා. වෘත්තීය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන නායකයින් මෙන්ම විපක්ෂ නායකවරයාද ඊට එක්ව සිටියා. අපරාධකාලී සාමාජිකයෙකු වන කෙසෙල් වත්තේ දිනුක නැමැත්තාගේ ශරීරයෙන් ලබාගත් DNA සාම්පල ඔහුගේ බබගේ DNA සාම්පල සමග ගැළපෙන බව හෙළි වෙලා තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු මීකමුව මඤ්ඤුකාහෙන පොදු සුසාන භූමියේදී සිදු වූ බවයි වාර්තා වුණේ. 2012 කාලවකවානුවේදී කෙසල්වත්ත හා අලුත්කඩේ ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසකට කෙසල්වත්තේ දිනුක නැමැති පුද්ගලයා සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ. 2004 වසරේදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීම, 2010 වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම හා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම මෙන්ම කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවයි විමර්ශනවලදී හෙළිවුණේ. ඔහු 2012 වසරේ සිට අතුරුදන්ව සිටියා. රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මදුෂාන් හෙවත් කෙසල්වත්තේ දිනුක නැමැත්තා ඩුබාහිදී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු පසුගිය 18 වනදා දේහය මෙරටට ගෙන එනු ලැබුවා. ඔහුගේ දේහය ගෙනෙන විට නම ලෙස සඳහන් වී තිබුණේ රාජපක්ෂ කසුන් මදුරංග යන්නයි. ගුවන්තොටුපළ පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව දේහය මීගමුව රෝහලේ රඳවා තබා ගැනුණා. අධිකරණ නියෝගයක් ලබාගෙන අදාළ මෘත ශරීරය මීගමුව මෘත ශරීරාගාරයේ තබා වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එම පරීක්ෂණවලදී විශේෂයෙන්ම අධිකරණයේ නියෝග මත කෙසෙල්වත්ති දිනුක නැමැත්තාගේ මවගේ රුධිර සාම්පලයක් සමග මෘත ශරීරයේ DNA සාම්පල
වෙනස් අසඳීමක් කරනු ලැබුවා. එම DNA සාම්පල මගින් අනාවරණය වී තිබෙනවා. මෙම පුද්ගලයා රාජපක්ෂ ආරක්ෂකගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා බව පශ්චාත් මරණ පරීක්ෂණේ පැවැත්වූ වෛද්‍යවරයා විසින් මෘත ශරීරයෙන් ලබාගත් යම් කොටස් රස පරීක්ෂක වෙත යැවීමෙන් අනතුරුව ලැබෙන වාර්තා අනුව මරණයට හේතුව ප්‍රකාශ කරන බවට සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දේශීය යාන්ත්‍රණය කරතේ මානව හිමිකම් කවුන්සිලයට පිළිතුරු ලබා තිනවා කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්තයාද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. කෙහෙලිය රඹුකැල ඇමතිතුමා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ රටට ආර්ථික සම්පාදක පනවන්න මානව හිමිකම් කොමිසමට කිසිම හැකියාවක් නැහැ කියලයි. ඊයේ ජනීවාවල අපේ රට පරාජයට පත් වුණා. යහපාලන ආණ්ඩු කාලේ කිසිම දවසක අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පරාජයක් ලැබුණේ නැහැ. සභානායකතුමා කියපු කාරණේ තාම වැරදි. පසුගිය කාලේ සම අනුග්‍රහී යෝජනාවකට අත්සන් තබලා අපේ රට බැඳලා තිබුණේ විදේශ බලවේගවලට. එයින් නිදහස් කර ගැනීමට ජනවරමක් ලබා දීලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා එතුමාලගේ විදේශ අමාත්‍යතුමාත් ප්‍රකාශ කරා. මාරපණ ඒ අනුව අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමේ දේශීය යාන්ත්‍රණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා ඔබතුමා කලබල වෙන්න එපා. මාතෘභූමියට විරුද්ධව හැසිරෙන්න එපා. විවිධ මත පැතිරෙන්න මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව හරහා රටට ආර්ථික සම්බාධක පැනවීම වැනි අහිතකර බලපෑම් ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් කියලා. මානව හිමිකම් කවුන්සලයට එසේ කළ නොහැකි. එය ඉදිරිපත් කරන්නට ඕනේ සිකියුරිටි කවුන්සල්. සිකියුරිටි කවුන්සල් එකෙන් තමයි තීන්දු ගන්න ඕනේ. සිකියුරිටි කවුන්සලයේ සිටින බහුතරය අපට යම් කිසි විදිහේ සහයෝගයක් ලබලා දීලා තිබෙනවා. හැබැයි මානව හිමිකම් එකේ ප්‍රඥප්තීන් වලට පවා යම් යම් දේවල් පටහැනි කියන එක අපේ අදහස. ඒ කරුණු ඉදිරිපත් කිරීමේදී විශ්වාසදායි තොරතුරු කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ විශ්වාසදායි තොරතුරු ලබාගත්තේ කාගෙන්ද? ඩයස්පෝරාකෙන්ද? ඒ නිසා බොහෝ දුරට ඉතා දැඩි සාවද්‍ය තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධ කරුණු කාරණා අපට බොහොම පැහැදිලිව ලෝකයේ ඉදිරියේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලචින් වෙලස අදහස් පළ කළා. ඉතිහාසයේ හැමදාම අපිට ඡන්දෙ දුන්න අය තමයි ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව. ඇයි මේගොල්ලෝ අපිට ඡන්දෙ දුන්නේ නැත්තේ? දැන් මේ හරහා අපිට එන්න තියෙන විපාක පිළිබඳව අවබෝධයක් තියෙනවද? ඉතින් මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ලෝකයේ තුර නිර්මාණය කරගත්තට පස්සේ වෙන්නේ අපි කබලෙන් ලිපට වැටෙන්නේ. මේ සමුළුවේ මේ යෝජනාව සම්මත කරපමණින් වෙනත් රටවල් වලට එහෙම ඇඟිලි ගහන්න බෑ. මොකද මේක LTT ඩෑෂ්බෝර්ඩ් උමනාවට වෙච්ච දෙයක්. මේකට ඡන්දෙ දීලා තියෙන්නේ ඔක්කොම ඒ කලාපයේ උන්ට සහයෝගය දෙන රටවල්. රටක් හැටියට මේකට මුහුණ දෙන්න අපට හැකියාව තියෙනවා. අපි ස්වාධීන රටක්. අපිට එරෙහිව උන්ට කිසිවක් කරන්න බෑ. අපි ඔයිට වැඩි අපි යුද්ධයේ තීරණාත්මක වෙලාවේ අපි වෙන ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. ඒ නිසා ඒවට මුහුණ දුන්න අපිට මේක ලොකු අභියෝගයක් නෙමෙයි. මේ ආණ්ඩුව කෙරෙහි ලෝකේ ආණ්ඩු ටික අද වෙනකොට තීන්දුව කරලා තියෙනවා මානව හිමිකම් කඩන ආණ්ඩුවක් විදිහට. එදා පොට්ටුවම් මල්ලගේ මරාගෙන මැරෙන බෝම්බකාරයින්ට, ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන බෝම්බකාරයින්ට කරන්න බැරි වුණු වැඩේ අද අපි දකිනවා බැචලේලාගේ මානව හිමිකම් ඌමනාවන් මතේ මානව හිමිකම් බෝම්බ හෙලලා ඒ පාරෙන් ඊළම කපා ගන්න උත්සාහ කරනවා. ඉන්දියාව 13 කියන මුවහමට තඩිබාමින් තමයි අපේ රටට විරුද්ධව කටයුතු කරන්නේ. රටට විරුද්ධව මේ යෝජනා කිසිවක් සම්මත වෙයි නැහැ. ශ්‍රී ලංකා රාජ්‍යට විරුද්ධව කිසි යෝජනාවක් සම්මත වෙයි නැහැ. ශ්‍රී ලංකා ජනතාවට විරුද්ධව කිසි යෝජනාවක් සම්මත වෙයි නැහැ. සම්මත වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ පසුගිය අවුරුදු කමාරක දේශපාලන ප්‍රතිපත්තිය වැරදි කියන. ජීවත් වීමේ අයිතිය කියන මානව හිමිකමත් අපේ රටේ උල්ලංඝනය කරපු පරිශුද්ධ තමයි. ලොකුවට දැන් මේ කතා කරන්නේ මානව හිමිකම් පිළිබඳව. අනේ ගෝඨාභයගේ ආණ්ඩුව පෙරදුනා, මහින්දගේ ආණ්ඩුව පෙරදුනා කියලා චූන් වෙන්න తాවකාලික තෘප්තියක් ලබන දෙයක් නෙමෙයි. මේක ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, කරන්නගොඩ සියලු දෙනාම ඇතුළු රණවිරුවන්ට රෙහිව ආපු එක. අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකුඩ ධම්මාවාස නාහිමියන්ගේ අපවත් වීම සමස්ත බෞද්ධ ලෝකයටම දැරිය නොහැකි තරම් පාඩුවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මහනාහිමි පාලන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දවස ජාතික ශෝක දිනයක් බවටත් නම් කරලා තියෙනවා. ආයතනවලත් දිවස්වලත් කසාවරණ දජයක් උසවා තබන්නේ මහා සංඝරත්නය ඉල්ලීමකුත් කරනවා. මහනාහිමි පාලන්ගේ ශ්‍රී දේහය හෙට පස්වරු එකට ගල්කිස්සින් පිටත් වෙලා ගාලු පාරොස්සේ නිදහස් චතුරස්‍රය දක්වා රිය පෙරහැරකින් වැඩම කරනවා කියලයි දැනුම් දීලා තියෙන්නේ.
මහනාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත තමා ඇතුළු බෞද්ධ සදහැතියන්ගේ බලවත් සංවේගයට හේතුවක් බවයි ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ හිතැක්වෙන්නේ. නාහිමියන් සමග දීර්ඝ කාලයක් පැවති සමීප ඇසුර හා ඉන් ලැබූ ජීවිත ඥානය අප්‍රමාණ ගෞරවකින් යුතුව සිහිපත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කරනවා. උන්වහන්සේගේ දේශනා ශෛලිය ලොකු කුඩා සැමගේ සිත් ආකර්ෂණය කළා. බුදුන් වහන්සේ අනුදැන වදාළ භික්ෂු වත්පිළිවෙතින් මහනාහිමියන් වහන්සේ සුපෝෂිත වූ බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ. අපවත් වී වතාල අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය අද පෙරවරුවේ පැමිණියා. මේ අතර අපවත් වීම සම්බන්ධයෙන් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය මැනවින් ඉටු කළ මුළු මහත් සංඝ පරපුරටම ආදර්ශ සම්පන්න සුපේශල ශික්ෂාකාමී ගුණගරුක මහා යතිවරයාන නමක බවයි. විදෙස් රටවල් රැසක ධර්මචාරිකාවේ නිරත වූ උන්වහන්සේ කෙරෙහි පැහැදුණු විදේශයන්හි සැදැවතුන් බුරුමේ ශ්‍රී ලංකාරාමයත් නේපාලයේ චාරුමති විහාරයත් උන්වහන්සේට පූජා කළා. ධර්මදේශනා කිරීමෙන් නොනැවතුණු උන්වහන්සේ කොසල් රජුගේ සිහින කේතුමති රාජධානී ඇතුළු ධර්ම ග්‍රන්ථ රැසක්ද රචනා කර තිබෙනවා. නිහතමානී ගුණය හා විද්වත් බව නිසාම උන්වහන්සේ වෙත බුරුම රජයේ අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනිවීමටද කටයුතු කළා. මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී හෙට පැවැත්වෙනවා. හෙට දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජයේ තීරණය කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව සුරාසැල් සහ මත්පැන් අලවි මධ්‍යස්ථානද හෙට දිනේදී වසා තැබීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. නිවාසවල විහාරස්ථානවල රාජායතනවල කහකොඩියක් ඔසවා රටවැසියන් හැටියට අපේ ගෞරවයේ උන්වහන්සේ වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ඉතාම කරුණාවෙන් යුක්තව මේ වෙලාවේ සිහිපත් කරනවා. තුන්නිකායම නායක හමුදුරන් වහන්සේලා ගෞරවනීය මහා සංඝරත්නය මේ අවස්ථාවට සහභාගී වන්නට කරුණාවෙන් මෛත්‍රියෙන් ආරාධනා කරනවා. යුගාන්ති කොරෝනා පිළිබඳව මේ බීතිකාව තවමත් පැතිර යන රටපුරා එතින් ලෝකයේ පුරා කොරෝනා වෛරසයේ තවත් වෛරස් ප්‍රභේදයක් මේ අතරතුර හමු වෙලා තියෙනවා. ඔචරෙත් මේ අලුත් ප්‍රභේදය හමු වෙලා තියෙන්නේ වෙනින් කොහෙවත් නෙවෙයි අපේ අසල් වැසිර රට ඉන්දියාවෙන්. ඒ පිළිබඳ තොරතුරු අපි සුදානම් රාත්‍රී 9:30ට ඔබට කියන්නට සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. ජලිත් හමු වෙමු රාත්‍රී 9:30ට.